අයිබෝන් කමරාල YouTube channel එකත් එක්ක අපි වීඩියෝ ඉස්සෙල්ලා කතා කරා ජීවිතේ නොපෙනෙන ඉමක් ගැන කියන සුපිරි තරුණයෙක්ගේ කතාව. ඒ තරුණයා තමයි ජීවිතේ නොපෙනෙන ඉම. අපි හැමදාම උපැන්න සාතිකය අරගෙන මේ ලෝකෙට එනවා. මරණ සාතිකය අපිට පේන්නේ නැහැ. අපි ජීවත් වෙලදලු. හැබැයි අවසාන මරණ සාතිකය තරගෙන තමයි මේ ලෝකෙට එන්නේ. අපි මරණ සාතිකය යන දවසේ අපි හැඩ වැඩ කරන ඒ තරුණයාත් එක්ක අපි කතා කරා. කතා බහ ඔබට මතකද? ඩිලංක මේ ඉන්නේ තරුණයා. ඉතින් මේ ඩිලංක ජීවිතයේ අත්දැකීම් කොහොමද තියෙනවා? මානවිරුවෙක් හැටියට සාමාන්‍ය සමාජ සේවකයෙක් විදියට සාමාන්‍ය මිනිස්සුෙකුගේ ඒ කියන්නේ දෙමව්පියන්ගේ පුතෙක් හැටියට ඔහුගේ ජීවිතයේ බොහෝ අරුතාරා තියෙනවා. ඉතින් ඒ ඩිලංකගේ ජීවිතයේ ලැබුවා වූ අත්දැකීම් සමුදායක් තියෙනවා. මම හැමතෙයි මේ අත්දැකීම් සියල්ලටම නැත්නම් එකකට දෙකකට හරි අහුම්කන් දීලා ඔබට පරිවිඩයක් හැටියට ඒක දෙන්න. ඩිලංක ඔබ අපිට පෙර ඉතිහාසයේ ඔබ රණවිරුවෙක් හැටියට බිය පදක්කම් පිළිබඳව ඔබ දීපු නායකත්වය පිළිබඳව ඔබ සකන් සංගීතයේ දීපු දායකත්වය පිළිබඳව රට පෙර ගන්න ඒ වගේම ඔබ අහම්මෙන් හරි ආදරණීය සෞහෘදයේ උදව්වේ උපකාරයෙන් ගුරු උපදෙස් මත එම්බම් කරු හැටියට ජීවිතය දිනාගෙන එම්බම් කරු හැටියට ජීවිතය අවසන් කරන මිනිසුන්ගේ ජීවිත අවසන් වශයෙන් සරසන්න ඉගෙන ගන්න විදිය ඒ සරසපු විදිය දැස අපියෝ කරන ඔබ කොහොම මනාවට පැහැදිලි කරා ඔබ කිව්වා ඕනෑම කෙනෙකුට ඔබට අභියෝග කරන්න පුළුවන් සරසන්න බැරි බොහොම දුර්වල වෙච්ච බියගේ සිරුරක් පවා ඔබට ඒ නැවත ප්‍රපූර්ණත්වයට පත් කරන්න පුළුවන් තරම් තාක්ෂණික දැනුමක් ඔබට සහජයෙන්ම ලැබිලා තියෙනවා කායිකව ලැබිලා තියෙනවා කියන කාරණාව ඔබ සඳහන් කරා ඉතින් ඒක මොම හොඳ කාරණයක් කොහොම වුණත් ඉතින් එහාට කිසිම බාධාවක් තියෙනවා මට ඔබ විවසන් අහන්න නැත්නම් මේක මානුෂීය කාරණයක් ඊළඟට ඔබ මේ ලෝකයට ඉපදින්න තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් පෙරමුණ රටක් තියෙනවා ඒ තාත්තා අම්මා නිසා තමයි ඔබ මේ ලෝකෙට උපත්ය ලබලා තින්දිලා මත් එහෙමයි මත් තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් නිසා තමයි මේ ලෝකෙට උපත්ය ලබලා තියෙන්නේ හැබැයි මේ වගේ තැනක ඉන්නකොට අපිට දැනෙනවා තාත්තාගේ මියගිය සිරුර එනවා අම්මලාගේ මියගිය සිරුර එනවා එතකොට වැඩිම දුර්වර්ණ වෙලා තියෙන තාත්තලාගේ සිරුරද අම්මලාගේ සිරුරද කොහොමද ගෙදර සැලකේ කොහොමද දරුවන්ගේ හැසිරීම කියන කාරණේදී ඔබට ප්‍රායෝගික අවබෝධයක් මම තමයි දිලන්න අන්න ඒ ගැන ඔබ දැනගන්න අනිවාර්යෙන්ම මෙහෙමයි අපේට මරණ 100ක් ආවොත් තාත්තලගේ මරණ 30ක් වගේ තමයි හදන්න අපහසු ඇද වෙලා තුවාල දාලා ඒ දේවල් කියන්නේ නමුත් අම්මලගේ මරණ ආවොත් 150ක් නරක් වෙලා පණු දාලා කොණ්ඩ ගුලි ගැහිලා නියපොතු ඇවිලා ඇද වෙලා අතපය නවන්න බෑ තුවාල දාලා කුණු වෙලා ඒ තාත්තලගේ මරණට වැඩි වැඩි ප්‍රමාණයක් අම්මලගේ වෙලා විකෘති වෙලා විකෘති වෙලා තුවාල දාලා තැම්බිලා කුණු වෙලා අයියද මේක මාතෘ මූලික සමාජයක් නේ මාතෘ මූලික සමාජයක් අම්මට තමයි මේක දසමාසයේ උර එකක් කියලා මාතෘ මූලික සමාජයක් ඇයි අම්මලගේ සිරුරක් විකෘති වෙලා ඉන්නේ තාත්තලගේ සිරුරට වඩා මෙන්න මේක මෙහෙම අම්මගේ සිරුර නරක් වෙන්නේ අම්මගේ කට හොඳ නැති නිසා ප්‍රධාන හේතුව අම්මයි කියන චරිතේ ඒ කට හොඳ නැති කම නිසා මේ සමාජයේ 90%ක්ම ওই කතන්දරේ තමයි වෙන්නේ. මොකද බාල පුතා හරි කාගේ හරි පුතත් එක්ක හරි ලේලිත් එක්ක හරි ගෙදර ඉන්නෝ අම්මයි තාත්තයි ලේලි පුතයි දරුවෝ. ඊට පස්සේ ලේලි පුතා වැඩට යන උදේ. ලේලි උයනෝ කෑම. උයන කෑම උයන කියනෝ මේ තාත්තේ බත් නැහැටි තාත්ත බත් කරනවා. ආ පුතේ තියන්න බෙදලා තියන්නකො මම කන්න. නැත්තම් පුතාලා කන්නකො. බලන්න අම්මට කියන අම්මේ බත් බෙදලා ගේන්නද? ඒ පාර අම්මා මොකද කියන්නේ? ලේලිද? තෝකේ බත් මඩේපා. තෝ මට වර දෙන්න හදන්නේ. තෝම ඔයාලට තන තෝම ගාපිය. තෝකේ බත් මඩේපා. කියන අම්මා ලේලිට බයින. ලේලිය ගැන අම්මට ඒ තරම් සංඥා. තේකිය. බර මට වර දෙයි. උඹ මට ওই වර දෙන්න හදන්නේ. මම තාත්තා මේ ඔක්කොම අහගෙන තාත්තගේ පාඩුවේ තාත්තේ. ඊට පස්සේ අම්මා මොකද කරන්නේ? කියන ඔගේ වටේ රවුම. යන උගන් කොච්චි ගස්වලට ගියා කොච්චි කරා දෙකක් තුනක් කඩාගත්ත මේ සමහර දවසක මේ අපේ ගෙදරත් ඔය වෙන දෙයක් ඕක. ඊට පස්සේ කොච්චි කරන් දෙක තුනක් කඩාගත්තා කඩාගෙන ඇවිල්ලා ලුණු ගෙඩියක් අරගත්තා. ගලේ දාලා ඇඹරුවා. ඇඹරලා ලුණු ඉක්ුත් දාගත්තා. දැන් බකුත් එක්ක අර බතුයි සම්බෝලේ කනවා. අර වෑංජන හදපු පරිප්පු මාළු කරවල බැඳුම් අර හත්තියෝ තියෙනවා. ගණත අම්මා කවා ඉවරෙන් කුස්සිය වාරිලා. අම්මා ඒ කරන්නේ දෙරිත් එක තියෙන තරහට. නැතු හන්න නැතුව නෙමෙයි. දෙරිකෙන් පලි ගැනීමයි. ඊට පස්සේ අම්ම දැන් පවුලෙහා කෙනෙක් හරි දුවෙක් හරි කිට්ටුව පහත් එක්කෙනෙක් හරි දැන් එනෝ ගෙදරට ඇවිල්ලා කිඟොට ගෙඩ වෙලා දැන් මේ ආ නැන්දි කොහමද බත් කනවද නැත්නම් දුවෙක් ආවොත් අම්මා බත් කනවද ඔව් මොනවත් එක්කද කන්නේ මම මේ අර කීවට කන්න දෙන්නේ මම මේ සම්බෝලයක් හදාගෙන කන ඒක කන්න මට දෙන්නේ කියලා
ඉපන් යම්මා යකෝ මිනිගේ අම්මට කන්න දෙන්නේ නැහැ. බල. බල්ල යනවා. ඩොක්ටර් බැලලා ගිහින් මල්ලිට කෝල් එකක් ගන්නවා ඇයි කතා කරනවා. හ්ම්. ඔබට ගෙවල් දොරවල් එක්ක බාර දීලා තියෙන ඔබගේ ගෑණි බොහොඳ ගෑණියෙක් කෙනෙක් තියෙනවා. අන්න අම්මට කන්න දෙන්නේ නැහැ. අම්මලු නිමිනිත් අදාගෙන පොච්චි දලාගෙන බත් කරනවා. අර මිනිහා මොකක්ද දන්නේ නැහැ. මේ මිනිහා කියන්නේ දැන් හරි මේ ගෑණිට කියන්නේ මේ අක්ක කියන්නේ මේ ඇත්ත. අනේ ඉතින් අර අතන ගෙදර ඉන්න බිරිඳ හොඳට උයලා තියෙන දරුවන්ගේ වැඩ කටයුතු කරලා ආඩුවේ ඉන්න. මින්පස්සේ අම්මට කන්න කියන්නෙත් නැහැ, තේ බොන්න කියන්නෙත් නැහැ, අම්මලකට යන්නෙත් නැහැ. ඔන්න ඕක තමයි සත්‍ය தත්ති. අම්මලගේ කට හොඳ නැති නිසා තමයි අම්මලට ওই தත්ති. අද සමාජෙ මේමයි. අද සමාජෙ අම්මට තමයි මූලිකත්. අම්මා බුදු වේවා. මාතෘ මූලික සමාජය. මාතෘ භූමිය. ඒකට මා අම්මා බුදු වේවා. මගේ රත්තරන් අම්මා. ඕව තමයි මේ ටීවී වල බයිසිකල් වල වාහන වල ගහන දුරුත් අම්මා ගැනම තමයි නෝ මේ ලෝකේ අම්මා කෙනෙක් බුදු වෙලා නැහැ නේද ආවේ බුදු වෙලා නම් කියන්නේ බුදු වෙලා කියන්නේ තියේ නමුත් අපි කල්පනා කරන්න ඕනේ එකම තැන එකම දේ අම්මගේ බඩට තමන් එන්නේ කවුරු නිසාද එතකොට තාත්තෙක් නිසානේ පිටුරුවරයා පිටුරුවරයා නිසා තමයි අම්මගේ බඩට තමන් එන්නේ දරුවෙක් බිහි වෙන්නේ ඊට පස්සේ ඒ දරුවා උසේ පිළිසිඳිලා අම්මාට මෙහෙම දෙයක් උනේ කියලා දැනගත්ත දවස් ඉඳලා තාත්තා මොකද කරන්නේ? ගෙදරින් දොට්ට බහින්න දෙන්නේ නැහැ. විදුලි අතු ගන්න දෙන්නේ නැහැ. වතුර එකක් ගේන්න දෙන්නේ නැහැ. කලගෙඩි උත්තරගෙන වතුර ගේන්න යනවා. දල් දෙක ගෙනල්ලා දෙනවා. විදුලි අතු ගාලා දෙනවා. ඒ මදුවට ගිහිල්ලා කොහෙන් හරි කන්න බොන්න උදානම් කරලා ඔක්කොම කරලා පුලි වැඩ කරලා සියලු දේවල් විදට අරන් එනවා. දේවල් කියලා ඒ දරුවා හම්බෙන තාක්කල් අවුරුදු 18ක් වෙච්චා වෙනකන් කතාවද බඳින නම් මේ දරුවට රැකවරණය දෙන්නේ හම්බ කරලා පෝෂණය කරන්නේ නමුත් තාත්තා අම්ම කරන්නේ තාත්තා හම්බ කරලා දෙගදී ගෙදර වලදී දාලා උයලා දෙන එක විතරයි. තාත්තා කියන්නේ අම්මටයි දරුවටයි දෙන්නටම රැකවරණය දෙන්නේ තාත්තා. රැකවරණය වගේම එයාලා එයාලා පෝෂණය කරන්නේ තාත්තනේ. අම්මා යන්නේ දැන් සමාජෙ දැන් බොහෝ දුරට තියෙනවා ඒක පරස්පරයි අම්මා තාත්තා හම්බ කරන එකෙන් කුලි වැඩ කළා බිහිලා එනවා අම්මා නැත්තම් දරුවන්ට කන්නත් නැහැ බොන්නත් නැහැ මුකුත් නැහැ පොත්පත්ත් නැහැ ඔය ඊළඟ ඔබ කියන ශ්‍රී ලංකාව ඔබ කියන කතාවත් එක්ක අර මට ඔළුවට ආවේ අර PS එනි හසඩ කවි කීය උනා මතු කියන කතාව ඒක තමයි අද සමාජයේ ඇත්තටම අද සමාජය විතර නෙමෙයි මේ සමාජයේ දේ පියවරුම් වෙනුවෙන් කරපු දේවල් බොහොමයක් මදි අම්මලා තමයි අම්මලා දෙද උනකම පුතා හරි දුව හරි දුස් ගාලා එක්කගෙන යනවා වාහනේ දාලා නමුත් තාත්තට එහෙම නැහැ තාත්තව පොඩ්ඩක් ප්‍රමාණ කරලා තමයි අරන් යන්නේ නමුත් මේ තැන මේ අපි ඉන්නේ කොතනද අපිට මේ තැන හැදුවේ කවුද අම්මා මේ සාමාන්‍ය මෙහෙමයි දරුවෙක් කිලි කරනවා කියන එක අම්මයි කියන එක හුස් අම්මත් අම්මා බලු අම්මත් අම්මා තරක් අම්මත් අම්මා මොන කටෙක් කියවත් අම්මා අම්මා දැන් බල්ලෙක් බුදෙක් පැටවුම් හම්බුනාට පස්සේ පූතයි බල්ලයි ගෙවිලා හම්බ කරගෙන ඇවිල්ලා පූසිත දෙන්නේ නැහැ මේක දරුවන්ට කවපන් කියන. ඒ අම්මා තමයි ගේම ගහන්නේ. එන්නේ ඒ නමුත් ඒ අම්මා උතුම්. මනුස්ස අම්මට වැඩිය. ඊළඟ දැන් මුචි බාදිරියම කරනවා. දැන් ඔබ එම්බම් කරුක් හැටියට. අපේ එම්බම් කරුක් හැටියට ඔබ මරණ සිරස් ගන්න ඔබ එම්බම් කරලා තියෙන ප්‍රපෝසල් එකක් පත් කරලා තියෙනවා. ඒතර ඔබට එක කරුවෙක් කාටි. දියණියක් ඇවිල්ලා කියලා තියෙනවා. ඔයා පැත්ත කරෙන්න. මගේ අම්මගේ තරාපතක මංගල ලොකට මගේ අම්මක චේන් එක මංගල ගන්න ඔයා කත්ත කරන්නේ කියලා කවුරු එක දියණියක් හරි ඇවිල්ලා කියලා දිනවා දරන්නේ. කවදාවත් මෙතෙක් කලකට නම් කියලා නැහැ. කරාබු දෙක තියෙන මිස් කිව්වට පස්සේ මල්ලි කරාබු දෙක තියෙන උඩට පස්සේ එහෙනම් අයියේ ඔබ කොහොමද තියන්නේ ඔබ වැඩක් නැහැ අයියේ කියලා. ඊට පස්සේ තමයි අපි පැහැදිලි කරන්නේ මේක අපරාධයක්. මේ රත්තරන් වල දාන්න එපා. මේක පුච්චන්න එපා. මේක කාට හරි ප්‍රතිපත්තියක් වගේ දීලා හරි පන්සලට පූජා කළා හරි මේ ආවිදින් පිනක් දහමක් කරන්න කියලා අපි තමයි ගලවලා කොලේකට යන්නේ. කවදාවත් අපි ගලව ගන්න කිව්වොත් එයාලා නේ කියන්නේ අපිට නම් බෑ. අපිට නම් ඕකට විශ්වාස වෙන්න බෑ. අපිට නම් ඕනෙත් නැහැ. කියලා තමයි
යාලා කියන්නේ. ඒ ළඟටවත් එන්නේ නැහැ. ළඟටවත් එන්නේ නැහැ. කවදාවත් ළඟට නම් යාලා. අපි අවසානයේ සුසානයට පෙට්ටිය උස්සකට චිත්තකේට හරි සුසානයට හරි යනකොට මගේ අම්මා මගේ තාත්තා බුදු අම්මා බුදු තාත්තා මන්දාලා යන්න එපා කියලා පෙට්ටිය පෙරලකට එල්ලනවානේ. එල්ලනවා. ඒ වගේම තමයි අපි ගෙදර ගියාමත් මරණය අරගෙන සමහර දවස් ගෙදර ගියාට පස්සේ දැන් අර තිබිච්ච මරණ නෙමෙයිනේ අපි මල්සාරෙන් ගියලා හදලා සාරි යන්දලා ඔත දියන්දලා සයිබෝඩ් දාලා කලිසම් හන්දලා මේ මේක අක්කලා අපි හරි ගැස්සලා අරන් යන්නේ. එකකට බුදු අම්මා බුදු තාත්තා කියලා ඔළුව අත ගන්නවා කෝඩ් ගලවන්න හදනවා තාරියා දිනවා අම්මා පැත්තර වෙලා කික්කු වෙච්ච නැති දරුවා අර තැනගේ ඉදිරියේ බොරු හංගපෑම හංගපාන හැමෝම වේදනාවක් ඇති නමුත් ඒ වේදනාවට ඉස්සෙල්ලා යාලා තේරුම් ගන්න ඕනේ ඒ ඇමෙන්න අදාඩන්න ඕනේ අම්මා එක තැන් වල ඉදි තාත් එක තැන් වල ඉදි ගුරුන්ට ටික අත ගාලා අක්ක ටික හොවදලා එම ටික අයින් කරලා තුමානක දෙහෙන් දාලා තාත්තව නාමල පිළිතුරු කරා නම් මරණ මංචකේ ඉන්නවා කියලා නේද අපේ මෙන්න නීතුකම අපි තාත්තට අම්මට කළා ඒ මොකද දන්නේ මේ වෙනවා වෙන්නේ අපිටත් වෙන්නේ අවදාහරි මගේ තාත්තට මගේ අම්මට මම තලකපු විදිය තමයි මගේ දරුවෝ බලන් ඉන්නේ ඇයි කවුද ඇයි තාත්තට අපේ අම්ම කැලේ මෙහෙමයි සීගට අපේ තාත්ත කැලේ මෙහෙමයි ඒක නිසා මම මගේ තාත්තට දැන් හොඳට බලා ගන්නවා මගේ අම්මව මම හොඳට බලා ගන්නවා කියලා දරුවෝ බලන්නේ ඒක මනද නැත්තම් නොසලක හැරියෙත් යා ඒ දරුවෝ බැලඳහම කියන්නේ අනේ මෝරි අපේ තාත්තා මේ සීය බලන්න ගියේ නැහැ මොකද ඉවරද බලන්න තමයි යා අපේ අම්ම ගියේ නැහැ තාත්ති බලන්න කොහොමද අනිවාර්යෙන් කලකන්න බැරි සිනවාතුල දාන්න එපා මහපාරේ ගිහින් දාන්න එපා දුරුයි බදේ වෙන්න පුළුවන්. කයිස් සයිඩයි කන්න දෙන්නේ. තමන්ගේ ගෙදර මහා පාංගේ දී ගන්න හතර දින එකද ගන්න. අම්මට තාත්තට කොටහක් දීලා ඉතුරු කොට හවලා තමයි. දුරුයි මේ බදේ තියෙන. අම්මට තියෙන. ඔයාගේ ගෙදර ඔය විමහනේ ඉන්නේ නැරින්න. කියලා මහපාරේ අතර මං කරන්න එපා. ඒක තමයි කියන්නේ තුවාල දාන්න දෙන්න එපා. නාවන් සුද්ධ පරිත්‍ර කරලා මිය පුත්‍රයාව කපන්න. ඒ දේවල් පිළිසුදු කියන්නේ එහෙම නෝන කවදාහරි ඔයාලට අනිවාර්යෙන් වෙන්නේ ඔයි විකල් මේක ඔබට සුබ අනාගතයක් ලැබුවා සරණයි කියලා ප්‍රාර්ථනා කරමි.